අපි ආවේ අපිට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද වැඩිපුර දෙනවයි කියපු දීමනාවක් සම්බන්ධව තමයි අපි ආවේ. ඉතින් අපිට ඒක මාසයක් දෙකක් දීලා අපිව රැවට්ටුවා. අපිට ඒක ආයේ නැවත ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි අපි කරන්න ආවේ. ඒක එකක් අනිත් එක ඉතින් පොලිසියට ගොඩාක් අසාධාරණකම් සිද්ධ වෙනවා. අපේ දරු පැටවෝ ඉන්නවා. අපිට මේ හම්බෙන පඩි ඇත්තටම මදි ජීවත් වෙන්න. ඉතින් අනිත් අයට තියෙන සහන කිසිම දෙයක් අපිට ලැබීමන්නේ. අපේ පවුල් වල එක්ක මිනිස්සු අද උදේ වැරටි ගියාම එන්නේ හෙට පහුවදා හැන්දෑවේ. රෑට තමයි ආයේ ගෙදර එන්නේ. ඉතින් අපි හැම අතින්ම දුක් විඳිනවා. අපි ඉතින් මේ මහපාරට බහින සිද්ධ වුණේ ඒ නිසා තමයි. ඉතින් අපි ගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරන්නේ අපිට මේ හැමදේම අපි දිහා සානුකම්පිතව හිතලා අපිට මොනාරි සාධාරණ කිෂ්ණ කරන්න කියලා. අනිත් එක උසස් වීම සම්බන්ධව කතා කරොත් දැන් මගේ මහත්තයා පොලිසියෙන් බඳලා අවුරුදු 30ක් වෙනවා. තාමත් يعني සාජන් කෙනෙක් විදිහට තමයි රාජකාරි කරන්නේ. ඉතින් ඒ උසස් වීම උනත් හරිම අසාධාරණ විදිහට තමයි ඒව සිද්ධ කරන්නේ. ඉතින් අපිට මේ සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්නේ මේ පොලිසිය පවුල් වෙනුවෙන්. ඉතින් 80000ක 85000ක පොලිසිය අපේ රාජකාරී කරන කට්ටිය ඉන්නවා. ඉතින් අපි හැමදෙනා වෙනුවෙන් මේ පාරට බැස්සේ. නමුත් අපේ ඉල්ලීම පිළිඅරගෙන ගොඩක් අය ආවේ නැහැ. ඒ අයගෙන් මම ඉල්ලා සිටින්නේ මේ 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 බැහැපු පාරට මේ බැහැපු දේ අපි මේ නතර කරන්නේ. ගරු ජනාධිපතිතුමත් මේ රජයත් අපි වෙනුවෙන් මේ සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරනකම් අපි මේ යන ගමන මේ දිගටම ගෙනියනවා අපි. ඉතින් පවුල් වල ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. සැමියා වැරට ගියාම පැය 24 දවස් දෙකේ තුනේ එන්නේ. එතකොට පවුල් වල ගැටලු ඔක්කොම එන්නේ ගෙදර ඉන්න අම්මට. ඉතින් අම්මා කොහොමද තනියෙන් දරුවොත් එක මේ හැමදේම මූණ දීලා ඉස්සු සිද්ධ කරගන්නේ? ඒකෙන් අපේ පවුල් ගොඩාක් අසාර්ථක වලට පත් වෙලා දිනවසන් ගොඩාක් බිරින්දෑවරු ගෙදර හැමදාම රණ්ඩු ගෙවල් වල. එයි සැමියා වැරට ගියාම වෙන ගෙවල් වල උදේ ගියාම හවස ගෙදර එන්නේ. නමුත් අපේ එහෙම එන්නේ දවස් 2 3 4 නෑ ගෙවල් වල. ඒ වුණාම දරුවන්ගේ හැමදේටම අපි මූණ දීලා ඒ හැමදේම ප්‍රශ්න විඳ දරාගෙන ඒ හැමදේටම මූණ දෙන්න ඕන. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේකට මොනහරි අපිට මොනහරි සාධාරණයක් ඉෂ්ට සිද්ධ කර දෙන්න. අපි කෑ ගහන්නේ පාරවල් වල ගිහිල්ලා. මොකද අපිට එහෙම අයිතියකුත් නැහැ. එහෙම කෑ ගෙවුවොත් අපේ සැමියන්ට මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ වුණත් අපි බඩගින්න ඉන්න වෙනවා. අනිත් අය පාරට බහිනවා වගේ අපි පාරට බැස්සේ නැහැ. අපි සාධාරණ විල්ලීමක් මේ ඉල්ලන්න ආවේ. ඉතින් අර වැඩි කරපු ඒ දීමනාවල් අපිට සාධාරණව ඉල්ලා සිටින ඒ දේවල් දෙන්න. නමුත් මම ඇත්තටම අපි මේ වැඩි කරපු එක මාසයක් දෙද්දිලා අපි රැවට්ටුවා. අපි ඒකෙන් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න ඉදිරි අනාගතයේදී බලාපොරොත්තු වුණා. නමුත් ඒ හැමදේම මේ මාසයක් දෙකක් දුන්නදෙන් අපි ඇත්තටම අසාර්ථක වෙච්ච නිසා අපි ඒක ගොඩක් අසරණ වුණා.